ඔබට සුබ උදෑසන. මම පත්තර ටික බලාගෙන හිටියේ විස්තර ටික ඔබට කියන්නට පෙර ආතුව. තියෙන දේවල් ප්‍රධාන ශීර්ෂපාඨ චාරූප වාර්තා ගැටුම් කඳුළු ගෑස් ජල ප්‍රහාර අරවා මෙව්වා ගොඩක්. ඒ සියල්ලෙන් තමයි අද පත්තර ප්‍රධාන පිටු පිරීලා තියෙන්නේ. ගැටුමකට ලක් වෙලා තුවාලකරුවන් රැගෙන යනවා. ජල ප්‍රහාර වලට කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක් වෙලා රැගෙන යනවා. මේ වගේ කරුණු කාරණා ගණනාවක්. එතකොට කොමිසම් පිළිබඳව කතා ඒවයි තියෙන වංචා දූෂණ අරවා මෙව්වා ගොඩයි. අපි බලමු එකිනෙක. ආරම්භ කරන්නේ මේ අර මංගොයි කියපු සවිස්තර කතන්දර පත්තරවල තියෙන හැටි බලලා ඒ අවස්ථාවන් වලදී අපි වැඩිදුර වාර්තාත් සංසන්දනය කරන්න උත්සාහ දරමු. බලලයි මුක ඉස්සෙල්ලම දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨයේ ඌව ඇවිලෙයි. බදුල්ලේ සමරකෝන් බණ්ඩාර ඇතුළු පිරිසක් ලියයි. සෙන්දිල්ගේ ආධාරකරුවන් පහරදී එජාප මන්ත්‍රීන් දෙදෙනෙක් රෝහලේ. චාරූප අවස්ථාවකුත් ගේනවා. ඌව පළාත් සභා කාර්යාල පිවිසුම් දොරටු අභියසදී ඒ උදේ 10ට පමණ ඌව පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් පිරිසක් පහර දුන් බව පවසමින් එම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන උපාලි සේනාරත්න හා ආර් ගණේෂ් මූර්ති යන අය බදුල්ල මහරෝහලේ 8 වෙනි වාට්ටුවේ නිවාසකව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගැටුමක් පහර දීලා තියෙන 8 වාට්ටුවේ රැඳී ප්‍රතිකාර ලබන්නම. දැන් ඊට පස්සේ ඕකම තමයි දාලා තියෙන්නේ අද පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨයත්. ගැටුමේ තුවාලකරුවන්ගේ ඡායාරූපත් එක්ක වාර්තා කරන ඌව පළාත් මන්ත්‍රීවරු දෙදෙනෙක් රෝහලේ ඇල්ලේ ප්‍රසාද් රුක්මාල් ලියන්. ඌව දෙමළ අධ්‍යාපන ඇමති සෙන්දිල් තොණ්ඩමන්ගේ ආධාරකරුවන්ගෙන් පහර කෑ. එහෙමයි දාන්නේ. ආධාරකරුවෝ 6 දිනක් තුවාල ලබති. තුවාලකරුවන් අතර පළාත් පාලන අපේක්ෂකයන් දෙදෙනෙක් පොලිස් කැරලි මර්ධන ඒකකයක් කැඳවයි කියලා දාලා තේනවා. මෙන්න 8 වාට්ටුවට ගෙනියන ආකාරය පෙන්නුම් කරනවා. ගැටුම් ඊට කලින් වෛද්‍යවරු අතර ගුටිබැට හුවමාරුව කතන්දරයකුත් වාර්තා වෙලා තිබුණා. කලිසම් ඉරෙන්ඩම දැන් මේවා ප්‍රතිකාර ලබන්ඩම පහර දීලා වාර්තාවන සිද්ධීන්. ඒ අතර තමයි අර පාගමන. ඒ පාගමනයේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණේ. ඔක අද රිවිර ප්‍රධාන ශීර්ෂපාඨය කොටගෙන තිබෙනවා. පස්බිමින් චාරූපයකුත් දමමින් මෙතින් සයිතම් විරෝධී සර්සවි සිසු පාගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර. අරුන්ධති වන්නේ ආරච්චි ටෙරන් නානායක්කාරගේ චාරූපයක් එක්ක වාර්තාව සපයන ආකාරය ඔය. දැන් අද පත්තරේ ප්‍රධාන පිටුවම බැලුවමත් එක පැත්තකින් ජල ප්‍රහාර එල්ලවන ආකාරය අනිත් පැත්තෙන් මහා මග අවුරමින් විරෝධතාවේ නිරත වන ආකාරයේ චාරූපයක් තියෙනවා. මෙතෙන් ඒ චාරූපය අධිකරණ නියෝගය නොතකා සයිතම් විරෝධී පාගමන පවත්වයි. කොල්ලුපිටියේදී පොලිසියෙන් ජලහා කඳුළු ගෑස් ප්‍රහාරයක් කියලා දාන. ඊට පස්සේ අපි දැක්කා අර ඌවේ ගැටුමෙන් තුවාල ලැබූ අය රැගෙන යන ආකාරය. දැන් මේ සයිතම් විරෝධී පාගමනින් පසුව ඇති වුණු තත්ත්වයන් පත්තර වාර්තා කරනවා. අන්තරයට කඳුළු ගෑස් ජල ප්‍රහාර. දිවයින පත්තරේ සටහන මං ඒ කියුවේ. ලහිරුටත් තුවාල දැඩි මාර්ග තදබදයක්. ඒ අතරේ ඡායාරූපයක් තියෙනවා ක්ෂණිකයෙන් ඇහැ යනවා. ඒ නිසාම එතන තියෙන සටහන ඔබට කියන්නම්. සයිතම් විරෝධී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත් වූ විරෝධතා පෙළපාලියට පොලිසිය කොල්ලුපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර එහිදී ප්‍රහාරයකට ලක් වූ හිමිනමක ඔසවාගෙන යන ආකාරයේ සමන් අබේසිරිවර්ධනගේ චාරූපයට ඔය විදිහට නගා තිබෙනවා. ඒ සයිතම් විරෝධී පාගමන. ඊට කලින් අර වෛද්‍ය සභා නිලවරණයක් පැවැත්ුණේ ඡන්ද විමසීමක්. ඒකෙන් GMO එක පැත්තනේ ජයග්‍රහණය කළේ. ඒ ගැන සටහන මෙන්න බලන්න අද රිවිර පත්තරයේ තියෙන්නේ වෛද්‍ය සංගමයෙන් කරන ප්‍රකාශයකුත් එක්කලා. වෛද්‍ය සභා නිලවරණයේ ජය වෛද්‍ය සංගමයට. රාජිත පරදවා අපි වෛද්‍ය සභාවේ බලය ඇල්ලුවා. වෛද්‍ය හරිත අලුත්ගේ කරන ප්‍රකාශයේ දීපා වසන්තේ රිවිරට ප්‍රධාන පිටුවට සටහනක් බවට එක් කරගෙන තිබෙන්නේ. ඔවුන් කියනවා ඔවුන් බලය ඇල්ලුවා. රාජිත පරදා වෛද්‍ය සභාවේ බලය ඇල්ලුවා කියලා ඔවුන් එහෙම කියන අතරතුරේදී 30 වෙනිදා අද 26 වෙනිදා නේද 30 වෙනිදා මෙන්න මෙහෙම දෙයක් වෙනවලු. වෛද්‍ය වර්ජනියක් 30 වෙනිදා සිට ලියන්නේ රංජන් කස්තුරි. මාලබේ සයිතම් වෛද්‍ය විද්‍යාල අර්බුදයට විසඳුම් නොදීම හා වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබීම යන කරුණු මුල් කර ගනිමින් මේ මස 30 වෙනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ තීරණය කර තිබෙනවා. සයිතම් හුටපටය.
දැමේ සයිටම් හුටපටය වෙනුවෙන් අර විරෝධතා පාගමනක් පැත්තුනි අපි එතනට යන්න ඕනි. ඊට කලින් ඔහොම මොහොතකට ඉන්න තාත් එකක් මන් දැක්කා එකත් කියලා ඉන්න. මෙතින් වෛද්‍ය අධ්‍යාපනයේ ආවම ප්‍රමිතීන් හෙට ගැසට් කෙරේ. වෛද්‍ය අධ්‍යාපනයේ සහ පොහුනුව පිළිබඳ ආවම ප්‍රමිතීන් හෙට ගැසට් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනු සයිටම් ගැටලුවට රජය ලබා දී ඇති විසඳුම් පිළිබඳ කරුණු ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසනීම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් තොරතුරු සඳහන් කර සිටිනවා කියලා පත්තරේ ලියලා තියෙනවා. ඒක දිගට මම මේ පෙළ ගැස්ුවේ ඊයේ දවස පුරාවට ඇති වුණු තත්ත්වය ගුටි බැට ජල ප්‍රහාර අරවා මෙව්වා ගණනාවක් නේද එක දවසක් ඇතුළත දැන් අපි මේ නවතිලා ඉන්නේ සයිටම් කියන තැනින්නේ එමනම් ඒ විරෝධතා පාගමනේ උණුසුම්කාරී තත්ත්වය අපි පොඩ්ඩක් වැඩිදුර වார்த்தාවකින් බලා සිටමු කොල්ලුපිටිය මංසන්ධියට ආවයින් පසු ඇති වුණු තත්ත්වය මේ කොළුපිටිය මංසන්ධියේදී විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක පසු කර යාමට උත්සාහ කිරීමේදී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා සයිටම් විරෝධී පාගමන ඒ උණුසුම් අවස්ථා ගණනාවක් ඊට කලින් අපි අද මුලින්ම කතා කළේ ඌව පළාත් සභාවේ ගැටුම ගැන ඒ පැත්තට යන්න ඕනේ
ඒ පැත්තට යන්න කලින් මෙන්න මේ විස්තරෙත් බලලම යමු. තොණ්ඩමන් දෙමළ අධ්‍යාපන ඇමති කිරීම විවස්ථාවට පටහැනි පළාත් සභා මන්ත්‍රී සචිත්තානන්දන් කියන්නේ සොරණතොට සේන ලියලා තියෙන සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමතිවරයා ලෙස පත්කර තිබීම ආණ්ඩුක්‍රම විවස්ථාවේ 13 වෙනි සංශෝධනයට පටහැනි ක්‍රියාවක් බව ඌව පළාත් සභා මන්ත්‍රී සචිත්තානන්දන් සඳහන් කිරීමක් කරනවා. දැන් මෙතන දැන් පළාත් සභාවේ විෂයපතයන් හරියටම තියෙනවා ගැසට් වෙලා නේද? ඒ කියන්නේ විෂයන් කීපයට බෙදලා තියෙනවද? මහා ඇමතිට අමතරව මහා ඇමතිත් එක්ක ඉන්න පුළුවන් ඇමතිවරුන් සංඛ්‍යාව ඔහොම දාලා තියෙනවා. එතකොට එකපාරටම දමිළ අධ්‍යාපන ඇමති කෙනෙක් පළාත් සභාවක පත් වෙනකොට ඒ පිළිබඳව සැහෙන අවධානයක් යොමු වෙනවා මෙහෙමපත් වෙන ආකාරය ගැන. දැන් මේක තව චුට්ටක් කියවුවොත් මේ කියන ආකාරයට මේ සචිත්තානන්දන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධ්‍යාපන යටතේ ඇති 3 වෙනි ඡේදයේ මේ බව පැහැදිලිව දක්වා ඇති බවත් එහි කොතනකවත් දෙමළ අධ්‍යාපන ඇමතිකියා පදවියක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා. මේ පිළිබඳව මව්බිමට අදහස් දැක් වූ සචිත්තානන්දන් කියා සිටියේ මේ හරියට තාත්තා කෙනෙක් නැති පුතෙක් වෙන දෙයක් බවත් තමා අවුරුදු 18ක් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇතත් මෙහෙම දෙයක් කොහෙවත් සිදු වී නැති අතර දෙමළ අධ්‍යාපන ඇමතිවරයෙකු පත්කිරීම පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරලා තවත් විස්තර කියලා තියෙනවා. ඔහු කියන්නේ මේක හරියට තාත්තා කෙනෙක් නැති පුතෙක් වගේ කියලායි. කොහොම හරි අපි යන්න හැදුවේ ඌවේ ගැටුමට. මෙන්න ඌවේ ගැටුම. නව පළාත් අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දුන් සෙන්දිල් තොණ්ඩමන් මහතා පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් අද පෙරවරු වේ සිටම ඌව පළාත් සභාව ඉදිරි පිට රැඳී සිටියා. පෙරවරු 10ට පමණ ඌව පළාත් විපක්ෂ නායක රමු රත්නායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ ගණේෂ් මූර්ති සහ උපාලි සේනාරත්න මහතුරුන් පළාත් සභා සැසිවාරයට සහභාගී වීමට ජී ප්‍රතේකින් පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ රැඳී සිටි පිරිස අතරින් කිහිප දෙනෙකු ජී ප්‍රතේ සිටි ඒ ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයාට පහර දීමත් සමගයි. අප වාර්තාකරු සඳහන් කළේ මුදල් වංචාවක් පිළිබඳ සඳහන් කරමින් පිරිසක් මන්ත්‍රීවරයාට පහර දුන් බවයි. පළාත් සභා සංකීර්ණයේ පිහිටි භූමියෙන් පිටත දීද උණුසුම් තත්ත්වයක් හටගත්තා. අනතුරුව නව පළාත් අමාත්‍යවරයෙකු වශයෙන් දිවුරුම් දුන් සෙන්දිල් තොණ්ඩමන් මහතා එම ස්ථානයේ පැමිණියා. එහිදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සෙන්දිල් තොණ්ඩමන් මහතා පිළිගැනීමට පැමිණියා. කෙසේ වෙතත් පහර කැමර ලක් වූ ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයා සහ ඔහු සමග වාහනයේ සිටි උපාලි සේනාරත්න මන්ත්‍රීවරයා පසුව පළාත් සභාව තුළට පැමිණ පැමිණීමේ ලේඛනයට අත්සන් තැබුවා. අනතුරුව අනෙක් මන්ත්‍රීවරුන් එක් වී පහර කැමර ලක් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා රෝහල් ගත කිරීමට කටයුතු කළා. පහර කැමර ලක් වූ ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයා ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඌව පළාත් සභාවට තේරීපත් වූ අතර ඔහු එක්සත් ජාතික පක්ෂය හා එක් වී ඇත්තේ පසුගිය මස 8 වෙනිදායි. ඔවුන් ඇතුළත් කළේ බදුල්ල මහරු හල්ටයි. වාහනේ ජනරේටර් තට්ටු කරලා වාහනේ කඩලා අට ගාන්න පටන් ගත්තා. ඒ ගොඩක් කට්ටිය ගාන්න පටන් ගත්තා. අපේක්ෂක ගොඩක් එල්ල හිටියා. ගොඩක් කෙනෙක් ජන්ද ඉන්න කට්ටිය කවර වාහන පටන් ගත්තම ගොඩක් අමාරු වෙන්නේ. ඒ මට ගන්න පක්ෂෙන් ගියා කියලා තමයි මට ගාන්න මේ පරිශ්‍රම තෝර වෙන්නේ.
අමාත්‍යන් සමුනාමේ බලය පෙන්වන්න පට ගන්න අරියන්නේ අපිට ආරක්ෂක මිනිස්සු අපිට ජීවිතෙන් දුර සභාවට එන්න අයිතිවාසිකම් නැත්නම් මොන කරන්නද මන්ත්‍රීතුමාගේ පැත්තෙන් දොර අරගෙන මගේ පැත්තෙන් දොර අරගෙන මම වටවලා ගහන්න පටන් ගත්තා මන්ත්‍රීතුමා ඉඳලා ගන්න බැරි වුණා ගණේෂ් මුත්තමන්ත්‍රීතුමා එයාට පහර දෙනකොට තමයි මට වැදුනේ කෙසේ වෙතත් ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පහර දුන් බව පවසමින් තවත් කීප දෙනෙකු බදුල්ල මහරෝහලට ඇතුළත් වී තිබෙනවා ආරෙන්නකට ඇවිල්ලා ගෙවුවා මේ ගණේෂ් මන්ත්‍රීතුමා මන්ත්‍රී තහතර බණ ගේකදලා මට 25ක් කිලකදලා ගේවා මේ අතර අද රැස්සු ඌව පළාත් සභාවේදීද පහර දීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා අර යකඩ මල්ලට ගුල්ල ගැව්වම ආර මල්ල අයින් කරන්න කියලා තියෙනවා එහෙනම් ඉතින් දණ ගැස්සුවට පස්සේ ඉතින් මන්ත්‍රීට ගානවා කියලා ආහන්න දෙයක්ද ගරු සභාපතිතුමනි දැන් කන්න වෙලා තියෙන මන්ත්‍රීවරුන්ට ඔක තමයි ඇත්ත ගන්න ඕන උපාවින් බලාගම සමත් විද්‍යාලය ඒක කතා කරන්න බෑ මේ මොදාම පළාත් සභා සැසියෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා සහ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා අතර වචන හුවමාරුවක්ද තිබුණා. ඔයයි මයි එක පන්තියේ ඔයාගේ අම්මත් ගල් කඩලා ඔයාව දැම්මා. අපි එක පන්තියේ නේද? ජාතිය වැඩ නේද? නෑ නෑ ඉන්නකො එක ජාතිය නේ. ඔයාගේ ඔයා අපේ ප්‍රධානතුර මොනවද කියන්නේ? දශේන්ද්‍ර රාජපක්ෂ ඉන්නකම් මොනවද කියුවේ නෑ. නෑ නෑ ඔයයි මයි එක ඉන්නවා අයියා අයියා ඔයයි මයි එක කුලේ ඉඳා ඔයාට ඒකට විදිනවා. ආ නේකයි වැඩි වෙලා තියෙන්නේ. නමුත් කමක් කරොත් වංචාවක් කරොත් දූෂණයක් කරොත් මං හොරගම් කරලා දිනවා කටයුතු කරනවා මං හොරගම් කරලා දිනවා යංගෝ 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 අන්න මාධ්‍ය සාකච්ඡාව කරන්නේ අපි එක්කම එකට ගවලා යන් මේ මාධ්‍ය සංදර්ශන නම් දාන්නේ මාරි ඒක වාහනය අර මේ මාධ්‍ය සංදර්ශන බා මාධ්‍ය සංදර්ශන ගැටලද ඒවනිකා කියලා රටට යන්නේ මේයි කිරි පැණි වගේ කියලා අපි කොහොමදත් ඔය වංචා දූෂණ වලටයි මොන හරි වැරද්දක් කරොත් ඒකට ඉතින් අරන්ුණක් නැහැ ඉතින් බදුල්ලේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළවුණා. පළාත් සභා මන්ත්‍රී කෙනෙකුට කොයි විදිහටද ගහන්න ඕන කොයි විදිහට ඉරියර කරන්න ඕන කියලා මාමෙතිවරයා ඒ දමිළ ඇමතිවරයාට උපදේශ දෙනවා නම් අපිට හිතා ගන්න පුළුවන් විදුල්පතිතුමට මොන වෙන්න ඇතිද කියලා. මේ රාජ්‍ය අධිකාරෝ දෙන්නෙක්ටද මේ මාප පළාත් සභාව දෙන්නේ? මුන් දෙන්නම රාජ්‍ය අධිකාරයෝ. අපි දන්නවනේ. මෙයාලා දෙන්නේ මේ සභාව. ඒකේ රෙවුල බන්නේ. වතු කරේ ජනතාවගේ සංස්කෘතිය දගෙන දන්නේ නැහැ සංදිල්ට. ඌ තොණ්ඩමන් දෙවෙනි. තොණ්ඩමන් කියලා බොරු නමක් තියන්නේ. ඌගේ තාත්තගේ නම අහන්න. තොණ්ඩමන් නමක් නැහැට. සිදිවෙච්ච සිදිවි ප්‍රධාන අමාත්‍යවරයා හැටියට මම අතිශයින් හෙලා දකිනවා මොකද ඒ අවස්ථාව වෙනකොට මම නිලනිවස සිටියේ ආරක්ෂක නිලධාරීන් පොලිසියට එක මැඩ පවත්ව ගන්න අමාරු විදිහට ද්‍රවිඩ වතුකම්කරු ශාල පිරිසක් සභාව ඇතුළට ඇවිල්ලා තිනවා එයා ඇවිල්ලා ඒ මන්ත්‍රීවරයාට පහර දීමක් සිදු වෙලා තිනවා මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු වෙන්න දෙන්න හොඳ නැහැ පක්ෂ නායක රැස්වීමක් අරගෙන සිදුවීම් සිදු නොවෙන්න වග බලා ගන්න අපි කටයුතු කරනවා මැරේක් වෙන මෙනම නම් ආරක්ෂක අංශවලට පුළුවන් නවත්තන්න මේ දේශපාලඥයොත් එක්ක එනකොට නවත්ත ගන්න පුළුවන් කමක් නැති වෙච්ච ප්‍රශ්නේ මේ තියෙන්නේ අපි කොහොමද ප්‍රධාන අමාත්‍ය ධූරෙම ඉවත් කරන්න ගියා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට කියන කෝ යහපාලනි පාර්ලිමේන්තුවෙත් කියලා ගන්නවා. මෙන්න ඌව පළාත් සභාවට මැරයරෝ පැනලා අද මන්ත්‍රීවරුන්ට පහර දෙනවා. අර පැත්තෙන් ගුරුවරියෝ දන ගස්සනවා. මොකද්ද මේ රට? පළාතක් හදන්න බලය දීලා තියෙන තැන පළාත් සභාව. ඒකේ තරම, ඒකේ සයිස් එක ඔබ දැක්කේ. ඊට පස්සේ තවත් සටහන් කීපයක් බලාගෙන යමු. දිවයින මේ ජනපති කාර්යාලයේ හිටපු අතිරික ලේකම් සහ ගණකාධිකාරී රිමාන් හේමන්ත රන්දුළු චමින් දෙසිල්වා වාර්තාව. මේ 2010 වසරේදී වාහන මිලදී ගැනීමකදී සිදු වූ මූල ආක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් ගැන ඊයේ ලැබුණු පුවත. ඒ අතරේ මෙන්න ලංකාදීපේ වාර්තාවක්. ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයේ තැනීම පොදු දේපළ පනත යටතේ ගෝඨා වරදක් කර ඇතැයි නීතිපති දැනුම් දෙයි. නිමන්ති රණසිංහ ලියන. තංගල්ල වීරකැටිය මැද මුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවායයි කියන මූල්‍ය වංචා සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැක්කරුවන් 7 දෙනෙකු ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් සිදු කර ඇති බවට නීතිපතිවරයා උපදෙස් දී ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වඩයාට ඊයේ දැනුම් දුන්නා. ඒ නීතිපති දැනුම් දීමක් ගැන අධිකරණයෙන් ලැබෙන පුවත. ඒ අතරේ අද පත්තරේ තියෙන මේ කතාව ඔහොම බලන්න. බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාවේ මහින්ද ඇතුළු 230 දෙනෙක් වග උත්තරකරුවන් කරලා, වගකීර්තන් කරලා, මැති ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් රැසකුත් ඒ අතර චාමර සම්පත් ලියන්නේ අද පත්තරේට. එතනම පහලින් තවත් හිටපු එක්කෙනෙක්ගේ සරත් ගුණරත්නගේ චාරූපයක් එක්ක තියෙන සටහනත් ඔහොම බලන්න. ජනපති විමර්ශන කොමිසමේ නිර්දේශ අනුව ප්‍රථම නඩු දෙක හිටපු දීවර ඇමති සරත් ගුණරත්නට එරෙහිව පවරයි. ඒ දෙකම තියෙන අද පත්තරේ. එතකොට දිවයින පත්තරේ තියෙනවා අජිත් නිවාඩ් ඊයේ කියපු කතාව දැන් බලන්න.
ජනපති අගමැති ප්‍රසිද්ධියේ කීවත් 2008 2015 කාලයේ බැඳුම් කර වංචාවක් ගැන වාර්තාවේ සඳහනක් නැහැ. හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ ප්‍රකාශයක් දිවයින ප්‍රධාන පිටුව උපුටා ගන්න. ඒ 2008 2014 අවසානයේ දක්වා බැඳුම් කර ඊට පස්සේ බැඳුම් කරේ. බැඳුම් කරේට එජාපේ හවුල්ද කමිටුවේ වාර්තාව ලැබුණ සතිය අගමැතිට අකිත පෙරේරා ලියන්. මහා බැංකු බැඳුම් කර නිකුත් කිරීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධ වූයේ දැයි සොයා බැලීමට එම පක්ෂය විසින් පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ අගමැතිවරයා වෙත භාර දීමට නියමිතයිලු. මේ අතරතුරේදී මෙන්න ජනාධිපතිවරයා කරන අභියෝගය ලංකාදී ප්‍රධාන ශිෂ්ටාචාරය බලන්න. දෙපැත්තම ප්‍රභූ හොරු බැඳුම් කර දූෂණ විවාදයේ කල්දා ගත්තා. පුළුවන් නම් ඡන්දෙට කලින් ගන්න. ජනපතිගෙන් අභියෝගයක් මුදිතා දයානන්ද වාර්තා කරන්න. දැන් ඡන්දෙට පසුව කල් දැමීම ගැන දෙපැත්තටම කතා කළා. දෙපැත්තම ප්‍රභූ හොරු බැඳුම් කර දූෂණ විවාදයේ කල්දා ගත්තා. පුළුවන් නම් ඡන්දෙට කලින් ගන්න කියලායි ජනාධිපතිවරයා අභියෝග කළේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවට යමු. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පානදුර නගරයේදී පැවැත්වුණා. ඒ සන්ධානයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දේශයක් බවට පත් කරන්නට කැප වුණු එදා 2015 අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා මෙම ජන රැලියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමතිවරුන් රසක්ද එක්ව සිටියා. අපේ තිබුණේ සටන් පාට තුනයි. එකක් තමයි රට බෙදෙනවා කියපු එක. පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන ආණ්ඩු කොමිස්තාවක් රට බෙදෙන එකකුත් වෙනවා. ඔබතුමා මේක මොකද්ද කරන්නේ? ජනාධිපතිතුමා කිව්වා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා රට විකුණනවා කියලා. හිටපු ජනාධිපතිතුමා ඒ කාලේ තමයි සැංගිල්ලා හෝටලයට අක්කර 6000ක් වික්කේ පෝට් සිටි එකට චීනයට අක්කර 200 ගාණක් විකුණලා තියෙනෙත් ඒක. එතකොට රට විකුණන එක බේරගන්න මහින්ද රාජපක්ෂ මහත්මයයි බැසිල් රාජපක්ෂ මහත්මයයි එක ගියා. ජනාධිපතිතුමා අවසන් කරලා ඒ ඔක්කොටම පිළිතුරු දීලා ඉවරයි. ඔබතුමා පක්ෂයක් පාටක් බලන්නේ නැතුව දූෂණය ගැන කටයුතු කරන නායකයෙක්. ඔබතුමාට විපක්ෂයේ ඉන්න අයත් එකයි ආණ්ඩු පක්ෂේ වාඩි වෙලා ඉන්න අයත් එකයි හොරගම් කරොත් ඒ සිල්ම දෙනාට දඬුවම් පවරන්න ඔබතුමා සූදානම්. ඒක තමයි මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. බැඳුම් කර කොමිසම එක උදාහරණයක්. ඌවේ මහ ඇමති ඉල්ල අස්වෙන්න කියපු එක තව දෙයක්. ඔබතුමා බැලුවේ නැහැ. අපි මේ ප්‍රධාන ඇමතිවරයාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් අයින් වෙන කිව්වහම අපිට දේශපාලන වශයෙන් ප්‍රශ්නයක් වෙයිද කියලා. ඔබතුමා හරි දේ කරා. මුළු ලෝකෙටම පණිවිඩයක් දීලා තියෙනවා අවුරුදු දෙකමාරක වැනි කෙටි කාලයක් තුලදී. ඔබතුමා යහපාලනය කියන දේ වචනයට පමණ සීමා කරන්නේ නැතුව ක්‍රියාවට නංවන්න ඔබතුමා කටයුතු කළා තියෙනවා. හැම පක්ෂෙම අයගෙන් 30ක් 40ක් අන්ත දූෂිතයි මේ රට. ප්‍රධාන පක්ෂයි කියලා අද හඳුන්වන ප්‍රධාන දේශපාලන පක්ෂයි කියලා කෑ ගහන සියලු නායකයින්ට මම අභියෝග කරනවා. මාත් එක්ක එන්න විවාදයකට මම පෙන්නලා දෙන්නම් කවුද හොරු කවුද දූෂිතයෝ කවුද වැරදිකාරයෝ මේ රටට වින කරන කියලා. මම මේ පහුගිය දවසක කිව්වනේ රවි කරුණායක හිටපු මුදල් ලැබෙතුමාට පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ආපු වෙලාවේ මගේ මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දුන්නේ නැහැ ඡන්දේ කියලා. මම මේ කියපු එකට මගේ මිත්‍ර හිටපු ජනාධිපතිතුමා පහුදා උත්තර දෙයි. එතුමා කියනවා සිරිසේන මහත්තයා ඔයාට වැරදිලා. කොහෙද එහෙම විශ්වාස භංග යෝජනාවක් ආවේ? එහෙම එකක් ආවේ නැහැනේ පාර්ලිමේන්තුවේ. මම අද අරගෙන ආවේ එදා පාර්ලිමේන්තුවේ ඡන්දේ විමසන දවසේ හැන්සාඩ් එක මේ 2016 ජූනි 9 බ්‍රහස්පතින්දා. මේකේ තියෙනවා කතා කරපු අවිවාදින් ඡන්දේ දුන්න සංඛ්‍යාව 9. මේකේ තියෙනවා පක්ෂව කවුද විපක්ෂව කවුද. ඒ නොපැමිණි අයගේ නාම ලේඛනේ මේකේ තියෙනවා. මේකේ තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමත් නොපැමිණි ලේඛනේ. දැන් කොමිෂන් වාර්තාව මට බාර දුන්නාම එදා මෙන්න ඊට පහවදාම කෑ ගහනවා විරුද්ධ පක්ෂ නායකයෝ ජනතාවට වහා ඉදිරිපත් කරනවා. දැන් මේක පාර්ලිමේන්තුවට බාර දුන්නනේ. පාර්ලිමේන්තුවට ඇරියා. ඇරියේ එක කොමිෂන් වාර්තාවක් නෙවෙයි. මම ඇරියේ කොමිෂන් සභා වාර්තා දෙකම. මේක ගෙනිල්ලා ගෙනිල්ලා අපිට විවාද කරන්න ඕනේ, මේක පිටු පෙරලන්න ඕනේ, මේකේ තියෙන දේ ජනතාවට කියන්න ඕනේ කියලා කෑ ගහපු මිනිස්සු මොකද වුනේ? දූෂිත ප්‍රභූන්ගේ සන්ධානය සන්ධානගත වුණා. දෙගොල්ලම කිව්වා පාර්ලිමේන්තුවේදී නෑ මේක වාද විවාද කරන්න ඕනේ නෑ, ඡන්දෙන් පස්සේ ගමු. ඡන්දෙන් පස්සේ ගමු. ඇයි? ඡන්දට ඉස්සෙල්ලා ගත්තනම් දෙගොල්ලකම ඇඳුම් බුරුල් වෙනවා.
දෙගොල්ලකම එහෙම පේනවා. එදා පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් දවසේ මේ ප්‍රභු සන්දානේ බොරල්ලේ නිවසක හමු වුණා. හොරුරැල සන්දානගත වෙලා තීන්දුවක් ගත්තා. මේක කතා කරන්න හොඳ නැහැ, වාද විවාද කරන්න. හරි සෙල්ලමක් වෙන්නේ. අපිට ඔක්කොටම ඉවරයි 10 වෙනිද ඡන්දේ මේක ගැන කතා කරන්න ගියොත්. ඒකින් තමයි මේක වහමු. වල ඡන්දෙන් පස්සේ ගහමු කියලා වාර්තා දෙකම වැහුවා. මම අභියෝග කරනවා ඔය මහා වීරයින්ට පෙබරවාරි 10ට කලින් පාර්ලිමේන්තුවේ මේ කොමියන් සභා වාර්තා දෙකම එක දවසක් හරි විවාද කරන්න පුළුවන් නම් රටේ ජනතාවට පැහැදිලි වෙයි කවුද මිනිස්සු කියලා. පෙබරවාරි 10 වෙනිදා වන්නට තවත් දින කීපයක්ම ඉතිරිව තිබෙනවා. සති දෙකකට ආසන්න කාලයක්ම තිබෙනවා විවාද කරයිද. අපි බලාගෙන සිටමු මේ ආරම්භක විරාමය. තවදුරටත් අපි ප්‍රධාන පිටු අතරේ රැඳී සිටින්නේ ඊළඟ යුවට එක බලමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UNPA තමන්ගේම හවුල්කාර UNPA රවි කරුණානායක ගැන කරලා තියෙන ප්‍රකාශයක් අද මෞබිම් පත්තරේ මෙහෙම දානවා. සටහන ගේන්නේ ප්‍රසාද් මංජු. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් සහිත ජනාධිපති කොමිසමක් ඉදිරියේදී බොරුකාරයෙකු සහ වංචාකාරයෙකු වී ඇති නිසා ඔව් කරන ප්‍රකාශ සත පහකටවත් විශ්වාස කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි කියලයි පත්තරේ දාන තියෙන්නේ. ඒ අතරේ පෙබරවාරි 10 ඡන්දේ තා තීරණාත්මක කතන්දරයක් මේ පුංචි ඡන්දේ කියන කාරණාව තමයි ගොඩක් අය කතාවට ලක් කරන්නේ. හැබැයි මේ පුංචි ඡන්දේ වෙනමම තැනකට ගමන් කරන දේශපාලන ධාරාවේ මේ වන විට කියවීම කොහොමද? ඒ පිළිබඳව රටට දෙන පණිවිඩයක් විදිහට අවස්ථාවක් බවට පත් වෙමින් පවතින මේ වෙන කතාවක් ඡන්ද ගැන. හැබැයි ඡන්ද පත්‍රිකා 288ක් පුදුකුඩි රිප්පු නිවසකින් අල්ලයි චාමර අමරසූරි ඇතුළු පිරිසක් ලිය. පුදුකුඩිරිප්පු තෝරාවිල් ප්‍රදේශයේ නිවසක් තුළ සංගවා තිබූ නිලඡන්ද පත්‍රිකා 288ක් සමග තැපැල් බෙදුම් නිලධාරියෙකු සහ නිවසේ හිමිකරු පොලිසිය ඊයේ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ එක්කම මැතිවරණ කොමිසම මෙහෙම කියනවා, ජය ලබන අපේක්ෂකයෙකු අස්තුනත් ලැයිස්තුවට පිටින්පත් කරන්න බෑ. සුජිත් තේවාජෝලිගේ ලියන. පළාත් පාලන මැතිවරණයෙන් ජය ලැබෙන යම් අපේක්ෂකයෙකු ඉල්ලා අසුවොත් ඒ වෙනුවට එම අපේක්ෂකයා තුලත් අපේක්ෂක ලැයිස්තුවෙන් පිට පුද්ගලයෙකු පත් කළ නොහැකියයි මැතිවරණ කොමිසම් සභාව පවසනවා. අලුත් ක්‍රමයට පළමු වරටයි මැතිවරණය පැවැත්තේ. ඒ නිසා විවිධ දේවල් දැන කියා ගන්න, තේරුම් ගන්න තියෙනවා. මැතිවරණ කොමිසම ඒවා තේරුම් කරමින් දෙමින් සිටින අවස්ථාවක් තියෙනවා. යං UNPA පැත්තට UNPA ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් කියන කතාවක් පත්තරේ. නිදහසද යලිත් භීෂණයේද ඡන්දයේදී තීරණයක් ගැනීම ජනතාවට බාරයි. මංගලගෙන් නිවේදනයක්. වත්මන් රජයේ නිදහස උදෙසා වූ ගමන් මගේ ඉදිරියට යනවාද, එසේ නැත්නම් දූෂණයේ භීෂණයේ පියවරුන් දෙසට නැවත හැරනවාද යන්න එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීරණය කළ යුතුයයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ඒ මංගලගේ නිවේදනය. එතකොට මේ අගමැතිගේ ප්‍රකාශය බලන්න ලංකාදීප පත්තරේ. පන්සල් නගා සිටුවීමට රජයේ උපරිම සහය. ශ්‍රී ලංකාවේ වෙහෙර දියුණු කිරීමට මෙතරම් ආධාර උපකාල කරන රජයක් තවත් නෑ. අගමැති බේරුවලදී කියු කතාව අංජුල මහික අලුත්ගම තුස්තත් එක්ක ලියලා තියෙන්නේ. දැන් අපි සූදානම් UNPA දේශපාලන වේදිකාව පැත්තට යන්න. මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ජන රැලියක් අද පස්වරුවේ පැවැතුණේ මොන්රාගල පොළ භූමියේදී. ඊට එම පක්ෂයේ නායකින් රැසක් එක්ව සිටි අතර පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රැලියට සහභාගී වුණේ පස්වරු 4:30 පමණ. අපි මෙච්චර කල් මේ ගිය ගමන ඇති මම නම් කියන්නේ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේම ආණ්ඩුවක් අපේම ජනාධිපතිවරයෙක් පත් කරලා තමුන්නාන්සේලට වැඩ කරලා දෙන කාලය උදා වෙනවා කියන එක තමුන්නාන්සේට කියන්න ඕන. එකට අවිල්ලක් දිනුවේ නැහැ. දැන් මේක කැඩිලා කැඩුනාම දන්නව කොච්චර මොනවා කිව්වත් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කොච්චරනේ මේවා දිනුනු ගෙයි කියලා තමයි අම්බන්තොට වරායට ඒකට උතු ආරම්භ කරනකොට රාජපක්ෂලා මෙහිරු කට්ටිය ගිනියලා උද්ඝෝෂණ කරන්න පටන් ගත්තේ. ඒ අය කැමති නෑ මේකේ දුප්පත්කම නැති වෙනවට. මම කියනවා මේ මැතිවරණයෙන් හොඳ පාඩමක් ලබන දහවෙන්ද අලිය ගැලින් කතරේ ගාලා අපි ලබලා දෙනවා. ඌව වෙල්ලස්ස කර්මාන්තකරණය යෝජනා කළා තියෙන්නේ
එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමන්ගේ ප්‍රාදේශ සභා එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්න. අවුරුදු 20ක් සම්දාන්ට දුන්නා. මොකුත් උනේ නැහැ. හිතනවා දැන් දීලා මොකක් හරි කරගන්න පුළුවන් කියලා. ආණ්ඩු බලයක් නැති කාලේ. ඉතින් මේ අවස්ථාව අපතේ යවනවද? නැත්තම් මේ තරුණයන් අනාගතයක් ඇති කරගන්නවද? මෙන්න චාන්ස් එක තියෙනවා. ස්විප් එක ආපහු එන්නේ නැහැ. මේ සැරේ අරගන්න. කර්මාන්තකරණයෙන් අනාගතයක් මෙහාට ලැබලා දෙනවා. රබර් වගාව දිනු කළා අනාගතයක් ලැබලා දෙනවා. රැවුටික හරලා ජලය ලැබලා කෘෂි කර්මාන්තය දිනු කරනවා. එහෙනම් අපි එක්ක එන්න පෙබ්‍රවාරි 10 වෙනිදා වෙල්ලස්සේ කර්මාන්තකරණය ආරම්භ කළා. බ්‍රවුන් රිග්ගේ විනාශය අපි ඉවර කළා දාමු. කොළඹින් පස්සේ බස්නාහිර බලාතෙන් පස්සේ විශාලම කර්මාන්තකරණය අපි හම්බන්තොට මොනරාගලයි කරන්න කියලා මම කියන්න කැමතියි. ඊළඟට මේ මෞබිම් පත්තරේ ආයවැය දිනන්න අල්ලස් දුන් කතාව. ඒකාබද්ධයේ ජනපති කොමිසමක් ඉල්ලනවා ප්‍රසාද් මංජුලියන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ පවතින අමාත්‍යංශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට රුපියල් කෝටි 2 බැගින් අල්ලස් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට කඩිනමින් ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඒකාබද්ධයේ ඉල්ලීම. ඒ අතරේ හිටපු ජනාධිපතිවරයා මෙන්න මෙහෙම කියනවා. බලන්න රිවිර. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද සිරිකොතට පාවා දී අවසන් මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයේ රුවනි අන්දර ආරච්චි වාර්තාවක් කරන්නේ මේ පොහොට්ටු රැලි. පළත් පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සංවිධාන කළ ප්‍රධාන ජන රැලිය පැවැත්වුණේ දඹුල්ල ගම්මුදා ක්‍රීඩාංගණයේදී. හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක් වුණේ පස්වරු 4ට පමණ. විකසිත කරලමු නෙළුම් පොහොට්ටුව බැඳී සිටින් මිතුරේ අන්නයගේ හිස් කතා ඉවත හැර. මෙහිදී මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතින් කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කිරීම සඳහා එක් වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මහනුවර රැස්වීමට ඇවිල්ලා කියනවා මහනුවරට මට මේ අවුරුදු 3 මුකුත් කරන්න බැරි වුණා. ඒ නිසා ඡන්දෙන් පස්සේ මම නුවර නැවතිලා කරනවලු ඔයගොල්ලන්. තුනමාරක් කරගන්න බැරි වුණා. දැන් මේ අවුරුදු එකමාරේ කරන්න හදනවා. රනිල් ලොක්කා කියනවා ආර්ථිකේ කඩාගෙන වැටිලාලු. එයන් නගනවලු. ඡන්දෙන් පස්සේ නෙවෙයි. තව අවුරුදු 100ක් ගියත් මේක නගන්න බෑ. අද ආර්ථිකේ කඩාගෙන වැටිලා. තමුන්නාන්සලා දන්නවා ජනවාරි 8 වෙනිදා දින්නා. පෙබරවාරි 26 වෙනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මහා බැංකුව මංකොල්ල කෑවා. එහෙනම් හොරකන් කරපු අගමැතියෙකුට රට බාර දෙන්න. මේ රටේ මිනිස්සු සූදානම් නැහැ. සිංගප්පූරුවේ සිටි අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනල්ලා මා බැංකු අධිපති පුටුවේ වාඩි කරේ අගමැති රනිල් නම් කවුද හොරා? රනිල් හොරා. ඇමති මණ්ඩලය මේකත් අක්කඩියේ කියද්දී ඒ තනතුරේ වගකීම මම බාර ගන්නවා කිව්වේ අගමැති රනිල් නම් කවුද හොරා? රනිල්ලෝරා. වංචාව යටගහන්න සිරිකොතේ නීතිඥයෝ 3 දෙනෙක් දාලා පිටිපන කමිටුව පත් කළේ අගමැති රනිල් නම් කවුද හොරා? රනිල්ලෝරා. පතුගිය 13 වෙනිදා මේ පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් තිබ්බා. සෙනග හිටියේ 1450යි. අද මේ රැස්වීමේ 25,000කට වැඩිය ජනතාව ඇවිල්ලා. අපි ජනාධිපතිතුමාට කියනවා ලබන 10 වෙනිදා මාතලේ දිස්ත්‍රික්කයේ හැම සභාවම අපි දිනලා පෙන්නනවා. අද මේසෙනක දැක්කම අපේ නායකතුමන්ලා හෙට ඉඳලා අපිට බණින්න පටන් ගන්නවා. හැබැයි මම ස්තුතිවන්ත වෙන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයටයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයටයි. මොකද නිකා මට දෙනවා පබ්ලිසිටි. බැනලා බණිනකොට සෙනග එන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. කොහමද හාල්? මිල ලාභද? එදා පොල් සම්බෝල් එකුයි බතුයි කන්නවත් තිබුණා. අද තියෙනවද පොල් සම්බල්? මෙයාලා පිටරට පොල් ගෙනල්ලා කියනවා පොල් ටික අරගෙන කුඩු කරපන් පිටරට පොල්. කුඩු කරලා පොල් කුඩු කපන් කියලා දැන් කියනවා. කාටද පිපොට් කරයි කිව්වේ? අපිට නෙවෙයි, ජනාධිපතිතුමා කිව්වේ රනිල්ට, අයාගේ අගමැතිට. මෙන්න ඒක කිව්ව ගමන් පුංචි අයෝ ටික එක්සත් ජාතික පක්ෂයේ කලබල වෙලා පික්පොකට් ගැහුවේ තමුසේනේ. අපි මහින්දගේ පොකට් එකෙන් තමයි තමුසේව ගත්තේ. අමතක වුණාද කියලා අහනවා. එක එක මුස්ලිම් ජනතාව තරහ කරන්න බොරු කියලා අපිත් එක ભેද කරවන්න හදලා ඒවට ආපහු රැවටෙන්නේ නැහැ කියන එක අද මුස්ලිම් ජනතාව ඇවිල්ලා වේදිකාවේදී සපත කරා. අපි කියනවා බේරුවලක් දිනන්නේ අපි කියලා. ඒකින්ද සහෝදරවරුනි, තමුන්නාන්සේලා නිවැරදි පැත්ත තෝරගන්න. අපිට තියෙන එක ලකුණයි. මොකද්ද ඒ ලකුණ?
කෝට්ටුව ජයග්‍රහී ලකුණ මොකද්ද කෝට්ටුව අපි විරාමයකට යන්නට ඕනි දැන් බේරුවල පිළිබඳව කතා කරනකොට මේ පියල් නිශාන්ත කරන අභියෝගයක් තියෙනවා ඒ මොකක්ද කියන කාරණාව ඔබ දන්නවා නැවතත් පත්තර වාර්තා කරලා තියෙනවා අතුල් පිටු අතරදී ඒ ගැන කියන්න තුල්පිටු වාර්තා අතරට යන්න හදන්නේ දිවයින පත්තරේ ප්‍රධාන පිටුව අරගෙන බලලා අනිත් පැත්ත පෙරළුවාම මෙන්න මෙහෙම එකක් දැක්කා රජීව් ඝාතන පරීක්ෂණ වලට ලංකාවෙන් සහයෝගයක් නැහැ ඉන්දිය රාජ් පොලිසිය උසාවියට දන්වයි චතුර පමුණු එළියන් රජීව් ගාන්ධි ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් කිසිම සහයෝගයක් නොලැබෙන බව ඉන්දිය රාජ් පොලිසිය රට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා 91 දී සිදු වූ ඉන්දිය හිටපු අගමැතිවරයාගේ ඝාතනය ගැන සිදු කරන පරීක්ෂණවලට ලංකා බලධාරීන්ගේ සහාය නොලැබෙන්නේ නම් ඒවා අසාර්ථක වන බව රාජ් පොලිසිය දැනුම් දීලා තියෙන්නේ. රාජීව් ගාන්ධි ඝාතනයට ලක්ව මරාගෙන මරන බෝම්බේ නිපදවපු පුද්ගලයා ලංකාවේ සිටින බවත් ඔහුගෙන් මෙතෙක් ප්‍රශ්න කිරීමට නොහැකි බවත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. එහෙම කතාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද කියලා බලන්න ඔය අපේ බලධාරීන්ට. රාජීව් ගාන්ධි ඝාතනයේ චෝදිතෙක් වන පෙරේවාලන්ගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන අවස්ථාවේ මෙම කරුණු අනාවරණය වෙලා තිබෙනවා. පුරා වසර 26ක් සිරදඬුවම් විඳින මොහු තම මරණ දඬුවම ඉවත් කරන්නයි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. ඊළඟට අතුල් පිට වාර්තා කීපයක් කැටියෙන් බලාගෙන යන් අලිමිනිස් ගැටම බරපතලයි. මේ බල මෞබිම සටහන ගෙවුණු මාස 10ට අලිමිනිස් ගැටුමින් මිනිස් මරණ 74ක් අලි මරණ 181ක් කියලා දාලා තියෙන ආකාරය පෙන්눔 කරනවා. තවත් එකක් පුංචි අය බාලවයස්කරුවන් යම් තැනකට යවනවා නම් දෙමාපියෝ Taman එක්ක වැඩිහිටියෙක් එක්ක විශ්වාසවන්ත කෙනෙක් එක්ක යවන්න එහෙම කියන්නේ මෙහෙම නිසා. අද මෞබිමේ තියෙන දුරකථනයේ හදාගන්න පැමිණි බාලවයස්කාරියකට අරක්කු පවා අතවර කරලා මිනුංගොඩ අතුකෝරලියන සටහනක් ඒ තියෙන්නේ. ඒ අතරේ සමහර පියවරු මව්පියවරු දරුවන්ට අසීමිත ලෙස ආදරය කරනවා. ඒ අතරේ ඒ ආදරයට වින කරන සමහර අය වරින් වර එනවා. එහෙම පියෙක් ගැන කතන්දරයක් මේ. මව්බිමේ තියෙන්නේ සැමියා මාසෙකමාරේ දුවව මරලා කැලෑවේ වල දැම්මා. මිනිබිරියගේ මලසිරුර වලලන්න ආච්චිත් උදව් කළා. හිර කරගෙන සිටි මව ගැලවී ඇවිත් පොලිසියට කියනවා. දඹුල්ලේ ආරියදාස ලියලා තියෙන්නේ. අද කම්පා වෙනවා නේද? ඊළඟට අර පැරණි සිද්ධියක කතන්දරයක් වාර්තා කරනවා අද ලංකාදීපය. ඔබට මතක් වෙයි මේ සටහන බැලුවම. ලසන්ත බැරුවයි ලිපියක් ලියා එල්ලී මැරුණු හමුදා විශ්‍රාමිකගේ අත්අකුරු සැසඳෙයි. ඒත් ඔහු එදා කොළඹා බවක් ජංගම දුරකථනයේ සටහන් වී නැහැ. CID උසාවියට දන්වයි කියලා වාර්තාවේ තිබෙන ආකාරයයි මේ ඔබ දකින්නේ. ඒ පරණ කතාවක මෑතක පහුගිය කාලේ කතා වුණු කාරණාවක අද සිද්ධියක්. ඊළඟට අර පියල් නිශාන්ත කරන අභියෝගයේ බේරුවල නගර සභාව පොහොට්ටුව පෙරදුනොත් මන්ත්‍රී කමින් ඉල්ලාස් වෙනවා. පියල් නිශාන්ත කියන්නේ අමිත් මදුරංග ලියනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ යටතේ බේරුවල නගර සභාව ජයගෙන පෙන්වන්නයි රාජිත සනත්නා මහත්වරයාට අභියෝග කරනවා. එම් මැතිවරණයේදී බේරුවලින් UNP පරාජයට පත් වූවොත් රාජිත අමාත්‍යදිරියෙන් ඉල්ලාස් විය යුතු බවත් මන්ත්‍රීවරයා කියනවා. අභියෝගය වරින් වර කරා. ඔහු කියන්නේ මන්ත්‍රී කමින් ඉල්ලාස් වෙනවා නගර සභාව පොහොට්ටුව පෙරදුනොත්. එතකොට UNP ජයගෙන පෙන්වන්න පෙරදුනොත් රාජිතට ඇමතිකමින් ඉවත් වෙන්න අභියෝගයක් කරනවා පියල්. ඒ අතරේ JVP ජයප්‍රිය නායකයාගේ ප්‍රකාශය මෙන්න ලංකාදීපේ. මෛත්‍රී ජනාධිපති පුටුවෙත් රනිල් අගමැති පුටුවෙත් වාඩි කළා විතරයි. හොරු ඇල්ලුවෙත් නැහැ, වංචනිකයන් ඇල්ලුවෙත් නැහැ, අද වෙනකම් හොරකම් නැවතිලත් නැහැ. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ කියලා ජයප්‍රිය නායකයා කියනවා. මේ ඔහුගේ ප්‍රකාශයක් දැන්. මේ අවුරුදු තුන ඇතුළත පාලනය පිළිබඳව එක්සත් ජාතික පාක්ෂික සතුටුද? නැහැ. රනිල් මහත්තයා ආණ්ඩුව ගන්නකොට කිව්වනේ ඔහු වල්ලනවා. ඇල්ලුවද? නැහැ. හොරු ඇල්ලුවේ නැහැ විතරක් නෙවෙයි හොරු ආරක්ෂා කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, තිලක් මාරක මේ අය හොරු ආරක්ෂා කරා. මේ මාධ්‍ය ඉස්සරහා තියෙනවා. මේ කෑල්ල පුළුවන් නම් මාධ්‍ය දාන්න. ඒතර මගෙන් අහයි කොහෙද රැක්කේ කියලා. එදාට මම කියන්නේ. දැන් වෙලා නැති හින්දා. මෛත්‍රීපාල මහත්තයා මේ ඊයේ පෙරේද මම බලාගෙන වේදිකාව නැගලා කියනවා හොරකම් කරපු අය අවීචි මහා නරකාදියට යනවලු පොලව පලාගෙන මම බලාගෙන හිටියේ ස්ටේජ් එක පලාගෙන ටීම් එක යනවද කියලා SP නිමල් ශ්‍රීපාල ලක්ෂ්මණ යාප්පා අනුර යාප්පා සුසිල් ප්‍රේමජයන්ත ඩිලාන් පෙරේරා ළඟ තියාගෙන කියනවා
එනං ඒ වෙලාව ස්ටේජ් එක පලා යන්න ඕන ටීම් එක. මම මේ නම් කිව්වේ නම් කීප ඔක්කොගේම තොරතුරු මං ගාව තියෙන නිසා. ඒ ජයප්‍රිය නායකයා කියන කතාව ඒ අතර විදේශ වාර්තා සඳහා යනවා පද්මාවත් හොයාගෙන ලෝවට. වෙදාසල කතා වෙන්නේ මේ ගැන. පෙරලිකාර පද්මාවත් එළියට ප්‍රචණ්ඩ ක්‍රියා ඉහිවහායයි. පාසල් බස්රියකටත් ප්‍රහාරයක්. ඉන්දිය ප්‍රාන්ත හතරක ප්‍රදර්ශන නවති. ඉන්දියානුවන්ට එපා වුණාට පාකිස්තානි ඉහළම පිළිගැනීමක්. ඒ අතරේ විරෝධතා මැද ඩාවෝස් සමුළුවට ට්‍රම්ප් එයි. උතුරු කොරියා හොකී පිළ දකුණු කොරියාවට යයි. ලෝක වාර්තා. ඒ අතරේ ක්‍රීඩා වාර්තාවට යන්න සූදානම් වෙන්නේ. ඊයේ අපි පත්තරේ විස්තරින් ඉතා පැහැදිලිව සඳහන් කළා. ඊයේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරඟයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අභිමානය පිළිබඳව තරඟයක් එකියා. 96 ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කිරීටයක් පැළඳුවා. එය බිම දමනවාද විසිකර දමනවාද කියන කාරණාව ඊයේ වන විට තීරණාත්මක තැනකට ආවා. 2017 පරාජයන් වැලක් එක්ක ශ්‍රී ලංකා ක්‍රීඩකිනුත් එය තමන්ගේ අභිමානයක් කොට සැලකූ ආකාරය දක්නට ලැබුණා. ඒ නිසාම ඒ එක්දින කිරීටය රැකගන්න බංගලාදේශයේ තරගාවලිය පුරා අත්කරගෙන සිටි අභිමානය ගලවා විසිකර දමන්නට අපේ ක්‍රීඩකයන් තුන්නිරියවෙම දක්ෂතා දැක්වුවා. මෙන්න ක්‍රීඩා වාර්තාව. බංගලාදේශයේ කඩුලු 10කින් පරදවා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට. බංගලාදේශයේ පන්දු 6-24කදී සියල්ලන් දැවී ගිය 82ට ලංකාවේ ආරම්භක ප්‍රතිකාර යුගලයේ ධනුෂ්ක ගුණතිලක උපුල් තරඟත් එක්ක ගැහුවා ඕවර 11 පන්දු 5කදී ලකුණු 83. මේ අභිමානී අග්‍රඵලය නෙලා ගන්නට නම් අවසන් මහා තරගයේ ජයගත යුතුව තිබෙනවා. අපි සුබ පතමු, කෙටි විරාමයක් ගමු. මෙන්න කාටුන් පෙළ ඔන්න බලන්න. ලංකාදීපයේ පංකජ රුවින්දගේ සරදම් ආරම්භයට. නිලවර්ණයේදී තුවාලුණු දොස්තරලා ඉස්පිරිතාලෙලු. දේශපාලකතුමා කියන් සරදම් කියනවා හොඳ වෙලාවට ඉස්පිරිතාල ස්ට්‍රයික් නැත්තේ. නැත්තං තුවාලුණු දොස්තරලාට මොකද වෙන්නේ? දොස්තරලා ස්ට්‍රයික් කරලා තිබුණා නම්. මේ මෞබිම් පත්තරේ එම්.ඩී. වීරරත්නගේ මර්සිපාල. අම්ම කියනවා ආණ්ඩුවේ කට්ටියට වැඩ බැරි වුණාට හොරකම් වංචාවලින් අඩුවක් නැතිලු. පොඩි එකා කියනවා ඒවත් ඉතින් වැඩ තම. ඒවත් වැඩ තමා කියලා පොඩි එකා කියන්නේ. මෙන්න රාණිගේ කතාව ජනරාණි කාටූන් එකෙන්. යාළුවෙක් පත්තරේ බල රාහන්ට කියනවා දුම්රියේ රේදුරෝ චීන මැදිරි පදවන්න බෑ කියනවලු. මැදිරි නම් අවුලක් නෑ. හැබැයි චීන ණය වලින් කන්න බෑ කිව්වොත් රටටම මැරෙන්න තමයි වෙන්නේ. ඒ තරං චීන නායකන්දරාවක්ද? මේ මෞබිමේ එම්.ඩී. වීරරත්නගේ තවත් කාටුන් එක. වැඩිය තේරුම් කරන්න බෑ, ඔන්න බලන්න. ඈත යන දෙන්න පේනවද ඔබට? පුද්ගලයෙක් යනවා සුනක යාළුවෙකුත් එක්ක. එතකොට මේ පැත්තෙන් දැන් දෙන්නේ කතාව එක්කෙනෙක් පොඩි එක්කෙනෙක්ට කියනවා ආන්න පුතා දැක්කද අපේ දේශපාලකතුමා? ඔන්න පුතාගේ කතාව. ඔව්, ඒත් කවුද අර දේශපාලකතුමාගේ බෙල්ලට දම්වැලක් දාලා ඇදගෙන යන පොර? පොඩි අය තේරුම් ගන්න හැටි. දිවයින පත්තරේ උදේ විමලසිරිගේ පුරසාරම් වෙන්න. කතරගම වෙඩි වැදිච්ච මිනිස්සයාගේ ළමයට පොලිසියෙන්ම ගයක් දෙනවා කියන්නේ බං. ඒක අහලා මෙන්න උත්තරේ. ඒත් ඒ ළමයට තාත් එක්ව දෙන්න බෑනිස. අනේද කියන්නේ නේද? මේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක්ටෝ. දෙන්නේ කතා කරනවා, කතා කරන තැන පිටිපස්සේ තියෙන බෝඩ් එකත් බල්ලම ඉන්න. එකම අපේක්ෂකාවකගේ නම ලිපිණය මෙහි නාම යෝජනා පත්‍ර දෙකක තියෙනවලු. ඔය වගේ වැඩ කරන සත්වයන්ට මේ පළාත හරි ප්‍රසිද්ධයි බං කියලා කියනවා. අන්න පළාතේ නම තියෙනවා පිටිපස්සේ පේනවාද ඔබට? පුත්තලම. දැන් අද පත්‍රයේ යවන්ත ආටිගලගේ කාටුන් එක මෙන්න. මේ හොඳට බලන්න. පිටිපස්සේ තියෙන දේ බර උස්සන්න පුළුවන්. ඒක දීලා තියෙනවා රටේ පුරවැසියන්ට. ඒකේ තියෙනවා ජීවන වේදම, පුද්ගලීකරණය, ඖෂධ මිල, විරැකියාව කියන යකඩ ගුලි ගොඩම. ඒ අතරේ ජයප්‍රිය නායකයා හොරු ඇල්ලීම කියන යකඩේ පමණක් ඔසවන ආකාරයක් තමයි කාටුන් එකෙන් ඇඳලා තියෙන්නේ. හිටපු ජනපති ඒතුමා සමග පිළිසඳරක තලන්ගේ ඒතුමා කාටුන් එක. ඒතුමා කියනවා විපක්ෂය ආණ්ඩුවට එකතු වීමට තවමත් ඉඩ තිබෙනවා කියලා ලක්ෂ්මන් යාපා කියනවා සර්. අනේ ඵලයන් යන්න. ජනාධිපති කියනවා හොරු අල්ලලා හිරේ දානවා කියලා හිටපු ජනපති කියද්දී මෙන්න ඒතුමාගේ උත්තරේ. ඒකනේ කියන්නේ එකතු වෙලා ඉන්න අයට නඩු නෑනේ කියලා පොඩි උපදෙසක් දෙනවා ඒතුමා. මේ ලංකාදීපයේ දාසහප් වලානගේ ස්වාරිස්.
ජනාධිපතිගේ ප්‍රකාශයක් දඳුම් කර වාර්තාවේ කිසිම පිටුවක් අඩු නැහැ. ඒ අතරේ ස්වාරිස් ඇවිල්ලා කියනවා ටයිකෝට් නම් ගැලවිලා සර් කියලා. ටයිකෝට් ගැලවුනේ කාකේද? ප්‍රශ්නාර්ථය ඔබට ඉතිරි කළා. අපි ඊළඟට සූදානම් වෙනවා මෞබි මේ MD වීරරත්නගේ කාටුන් එක බලන්න. මෙන්න ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා තද ප්‍රකාශයක් වගේ පේන්නේ. ඒ ප්‍රකාශයේ ඔරොත්තු දෙන්න නැතුව කවුද කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්නේ? වත්මන් අගමැති හිටපු ජනපති. මේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. ඒතුමා රාජදාසට කියනවා දෙගොල්ලෝ අතර ගිවිසුමක් නැතුව ආණ්ඩුව ඔය විදිහට දිගටම යන එක හොඳයි බං. ඒ කිව්වේ ශ්‍රී ලංකායක ඡන්දෙන් දිනුවොත් මෛත්‍රීට ඕන කෙනාව අගමැති කරගන්න පුළුවන් කොල්ලෝ කියලායි ඒතුමා කියන්නේ. දැන් දිවයිනේ උදේ විමලසිරිගේ කාටෝන් එක මෙන්න බලන්න. මේ බස් හෝල්ට් එකේ ඉන්නේ කවුද දෙන්න? ආ ඩිලානුයි නිමල් සිරිපාලයි වගේ. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියලා පැරණි ගීතයක කොටසක් කියනවා. දැන් රවි කරුණානායක පුවක් ගහකට නැග්ගොත් කොහොම තියෙද? ලංකාදීපයේ දාසගේ කාටෝන් එක. ඔව් ඒකට නැග්ගත් පුවක් ගහෙත් දෙබලක් තියෙද? දන්නේ කාටෝන් එක ඇඳලා තියෙන්නේ. අවසානයේ ගන්නයි සූදානම් වෙන්නේ රිවිරේ අසංගිඳුනිල්ගේ තිරස්. මෙන්න පුවතක්. රවිගේ විශේෂ ප්‍රකාශයට කතානායකගෙන් තහංචියක්. රවි විශේෂ ප්‍රකාශයක් කරන්න යද්දි දුවගෙන දුවගෙන ඇවිල්ලා කතානායක රවිගේ කටවහනෝ. වාලා එහා පැත්තේ ඉන්න අගමැතිගේ කතන්දරයක් මතක් කළා. මෙන්න මෙහෙම කල්පනා කරනවා. එක්කෙනෙකුට අවසර දීලා ඉගෙනගත්තු පාඩම මද කියලායි කතානායක කටවහන්නේ. ඊට කලින් පාර්ලිමේන්තුවේ සිදුවීම් මතක් වෙලා. හමයමු මේක පුදුම ලෝකයක් සමගින්.